විවිධ වර්ගයේ නැව් ලෝකේ පුරාම තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් මෙහෙම විශාල වර්ගයේ නැව් අපේ ලෝකේ තියෙනවද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරන්නේ ඒ වගේ නැව් 10ක් ගැනයි. අංක 10. තනි ඒකක ලෙසින් පවතින බරද්‍රව්‍ය ප්‍රවාහන නෞකා. Heavy lifting ships. ඉතින් මුහුද මැද තියෙන විශාල වෙන් කරන්න බැරි බරද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න තමයි මේ නෞකාව පාවිච්චි කරන්නේ. පළමුවෙන්ම මේ නැවේ තියෙන සුවිශේෂී විශාල දාල් ටැංකිය වලට ජලය පුරව ගන්නවා. ඊට පස්සේ මේ රූපේ තියෙන විදිහට මේ නැව ජලයේ ගිලීමෙන් ජලය මත පාවෙන දීවර යාත්‍රා, තෙල්ලට්ටාල වගේම අධික බර තියෙන කොටස් වෙන් කරගන්නේ නැතුවම නැවට අරගෙන ප්‍රවාහනය කරන්න හැකියාවක් මේ නැවට තියෙනවා. ගොඩක් වෙලාවට සාගර පරීක්ෂණ කණ්ඩායම් සහ මුහුද මැද ඉදිකිරීම් කරන ආයතන මේ වගේ නැව් භාවිත කරනවා. අංක 9. දොඩම්සු ප්‍රවාහන නෞකා. ඔරේන්ජුස් චරිය. අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ දොඩම්සු ප්‍රවාහන නෞකා ලෝකයේ තියෙන්නේ. 100%ක්ම දොඩම්සු ලෝකයේ තියෙන ප්‍රමුඛතම සමාගම් වලට ප්‍රවාහනය කරන්න තමයි මේ නැව් පාවිච්චි කරන්නේ. ඒ වගේම දොඩම්සු ප්‍රවාහනය කරන නිසා මේකේ අභ්‍යන්තර බඳ 100%ක්ම සුදු යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. අංක 8. රැහන් සම්පාදනය කරන නෞකා. කේබල් ලේන් ships. මුහුදු හා සාගර යටින් රැහන් නැදීමට මෙවැනි නැව් භාවිත කරනවා. රටවල් අතර අන්තර්ජාල සම්බන්ධතා ගොඩනැගීමට අවශ්‍ය රැහන් පද්ධති දැමීමට අලුත් වැඩියා කිරීමට මේවා යොදා ගන්නවා. ඒ වගේම ප්‍රධාන රටින් දුරස්ව පවතින ජනාවාස වූ දූපත් සඳහා රැහන් නැදීමටද මෙම නැව් භාවිත කරනවා. ප්‍රදීපාගාරවලට ගොඩබිම සිටි සම්බන්ධිත රැහන් දැමීමටද රැහන් සම්පාදනය කරන මෙම නැව් යොදා ගන්නවා. අංක 7. ස්වභාවික වායු ප්‍රවාහන නෞකා. ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් ships. ලෝකයට අවශ්‍ය විශේෂ වායු වර්ග මෙම නැව් වලින් ලෝකෙ වටා ප්‍රවාහනය කරනවා. කර්මාන්ත ශාලාවලට අවශ්‍ය විශේෂ වායු වර්ගවල සිට ගෘහස්ස ගෑස් සිලින්ඩරට අවශ්‍ය LP ගෑස්, ඒ වගේම රෝහල් වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කරන්නෙත් මේ නැව් වලින්. මෙම නෞකා විශේෂ අවදාන වැඩි නෞකා කාණ්ඩ අතර ඉහළින්ම ඉන්නවා. ඒ නිසා අධික රත්වීම වගේ දේවල් වළක්වා ගන්න මේකේ තියෙන ටැංකිය වලට වතුර මල් වගේ විශේෂ සිසිල් කිරීමේ පද්ධති සකස් කරලා දිනවා. අංක 6. ඉන්ධන ප්‍රවාහන නෞකා. ඔයිල් ටැංක. පිරිපාදු නොකරපු හෝ වර්ග කරන ලද ඉන්ධන ප්‍රවාහනයට මෙම නෞකා පාවිච්චි කරනවා. අතීතයේදී තෙල් ටැංකි කිහිපයක් එකතු කරලා තමයි මේ වගේ නැව් හදලා තියෙන්නේ. නමුත් බඳ අනතුරු වලට ලක්වීම නිසා සාගර පරිසරයට සිද්ධ වෙන විශාල විනාශය නිසා දිත්ත බඳන් සහිත නැව්, එහෙමත් නැත්නම් බඳට ආවම ලෙස අඟල් 6ක පරතරයක් කියලා තමයි ඇතුළට ටැංකි ටික සවි කරලා තියෙන්නේ. අංක 5. මත්ස්‍ය කර්මාන්ත ශාලා නෞකා. ෆිෂින් ships. ෆිෂින් ships කියලා මේ කතා කරන්නේ නිකම්ම නිකම් මාළු වල නැව් ගැන නම් නෙමෙයි. විශාල වර්ගයේ මුහුදු මැද පාවෙන මාළු පැක්ටරි එකක් කිව්වොත් ඔයාලා තවත් පුදුම වෙයි. මුහුදු මැදදී මාළු වලලා ගොඩබිමට ගේනවා වෙනුවට සැමන්, මාළු තෙල්, ෆිෂ් බෝල්, සොසේජස් වගේ යගේ එක්කුණු නිෂ්පාදන නැව ඇතුළෙම සකස් කරලා ඇසුරුම් කරලා වෙළඳ පොළට යොමු කිරීමට මෙම නැව් වලට හැකියාවක් තියෙනවා. අංක 4. පණ ඇති සතුන් ප්‍රවාහන නෞකා. ලයිව් ස්ටොක් කැරිය. ලෝපුරා දින සත්ව උද්‍යානවලට වගේම ගොවිපළවල් වලට ඇති කරන සතුන් ගෙනියන්න තමා මේ නැව් විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මුහුද මැද පාවෙන අතිවිශාල ගොවි පොළකට මේ නැව ඇත්තටම සමානයි. ගමනාන්තයට ළඟා වෙනකම්ම මේකේ ඉන්න සත්තුන්ට කන්න දෙන්න වගේම මල පහයින් කරන්න මේ නැව වැඩ කරන සේවකයන්ට සිද්ධ වෙනවා. නැවක වැඩ කළත් ඇත්තටම උන් සත්ව ගොවියන්ටම සමානයි. අංක 3. මගී ප්‍රවාහන නෞකා. ක්‍රූස් ships. මුහුද මැද පාවෙන තරුපයේ හෝටලයක් කියලා කිව්වොත් හරියටම හරි. තරුපන්තිය හෝටලයක ඇති සුපෝගෝගී පහසුකම් මගී ප්‍රවාහන නෞකාවකද එලෙසින්ම තියෙනවා. ටයිටැනික් වල නෞකාවල නූතන පරපුර ඉදිරියට හඳුන්වන්නේ මේ මගී ප්‍රවාහන නෞකයි. ඒ වගේම මේ වගේ නැවක සංචාරයක් යනවා නම් ඔබ සුතුරි ධනවතෙක් වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ මොකද කිව්වොත් ඉතා විශාල ධනයක් මේ සඳහා ඔබට වැය කරන්න සිද්ධ වෙනවා. අංක 2. රත්වාහන ප්‍රවාහන නෞකා. වෙහිකල් කැරිය. මෝටර් රථයේ සිට ලොරි රථ, ට්‍රක් රථ දක්වා වගේම දුම්රිය මැදිරි එන්ජින් වගේ විශාල ප්‍රමාණයේ රථවාහන අරගෙන යන්නට හැදුව පාවෙන රථවාහන අංගණයක් තමයි මේ රථවාහන ප්‍රවාහන නෞකා කියන්නේ. ගොඩක් වෙලාවට මේ නැව් ගමන් කරන්නේ ප්‍රධාන වරායන් වලටයි, ප්‍රතිඅපනයන සඳහාම තියෙන වරායන් වලටයි විතරයි. ශ්‍රී ලංකාවෙත් හම්බන්තොට වරායන් හදන්න කලින් මේ නැව් ආවේ කොළඹ වරායට. අංක 1. බහලුම් ප්‍රවාහන නෞකා. කන්ටේනර් ships. වෙළඳ නාවික ලෝකයේ රජතුමා විදිහට මේ නැව් හැඳින්වුවට කිසිම වරදක් නැහැ. බල්ක් එකක් ගෙනියන්න ඕපන් ටොප්, වාහන පටවන්න ප්ලාට්ෆෝම් බෙඩ්, ශීතකල ද්‍රව්‍ය ගෙනියන රිෆර් ටැංක් වගේම කෙමිකල් ගෙනියන්න ලික්විඩ් ටැංක් වගේ හැම දෙයක්ම ප්‍රවාහනය කරන්න මේ නැවට හැකියාව තියෙනවා. නමුත් නාවික ප්‍රතිපත්තියක් හැටියට මේ නැව්වල පෙට්‍රෝලියම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ නැහැ.
බහලුම් ප්‍රවාහන නෞකා විවිධත්වයෙන් විශාල පරාසයක් තියෙන නැව් වර්ගයක් වෙනවා. මෙගාෂිප් කියන ලෝකයේ තියෙන විශාලම බහලුම් ප්‍රවාහන නෞකාවට අඩි 20 බහලුම් 24000ක් රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙගාෂිප් ඒකක පාලන කොටසේ උස තට්ටු 10ක බිල්ඩින් එකකට සමාන කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න නම් අපේ Colombo Tech YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell button එක click කරලා notifications ඔයාගේ phone එකට ගෙන්න ගන්නත් අමතක කරන්න එපා.